හරි හරි පුතේ වණක්කම් ආයි මොවන් සිල් දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ අලුත් 6 වසරේ දින පුතාලා තමයි කොණිතු ඔෆිස් එකකට එකතු වෙලා ඉන්නේ එහෙනම් පුතේ අපි වැඩි වෙලා නෝගෙන අපේ වැඩ ටිකට යමු පොඩට අහගන්න මුලින්ම අපි ගිය සතිය තුන අපේ අලුත් දුර පුතාලත් එක්ක පළවෙනි වතාවටම පන්ති ආරම්භ කරා ඉතින් එතනින් පටන් ගත්ත අපේ වැඩ ටික අපේ දුර පුතාලා ඉතින් දෙමළ විෂය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැන් තේරුම් අරන් ඉන්නේ. ඉතින් මේ දෙමළ විෂය කොළිතුවක් විසේ කොහොමද ඉදිරියට වැඩ ටික කරගෙන යන්නේ කියලා ඔබට දැන් යම් කිසි අවබෝධයක් මම හිතනවා ඇති කියලා. ඒ වගේම තමයි ගිය සතියේ මම දුල පුතාලට කිව්ව පන්තියට සම්බන්ධ වෙන විදිය, පන්තියට සම්බන්ධ වෙන විදි කොහොමද හැසිරෙන්න ඕන, පන්තියට අවශ්‍ය වෙන පොත්පත් මොනවාද? ඒ හැම දෙයක්ම කොළිතුවක් විසේ ඔයාලට පන්තිය තුල සඳහන් කරා ගිය සතියේ. ඒ වගේම ඔයාලට පාඩම් පාළවල පළවෙනි වාරට දාලා පාඩම් පහ සම්බන්ධව ඔයාලට ඉතාමත් හොඳ විග්‍රහයක් කොළිතුවක් විසේ ගිය සතියේ කරා. හරි. එහෙනම් අපි අපේ වැඩ ටිකට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. පුතේ මේ පන්තිය තුල අපි දෙමළ අකුරු කතා කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මමත් අයිලර්නින් කොලෙජ් එකේ අපේ කසින් සර්ත් එකට එකතු වෙලා පුංචි තීරණයක් ගත්තා. දෙමළ අකුරු දෙමාපියන්ගේ ඉල්ලීමක් තිබ්බා. ලොකු ඉල්ලීමක් අපේ දුල පුතාලට දෙමළ අකුරු ටික මුලින් ඉඳන් කළා. දෙමළ අකුරු ඒ කියන්නේ දෙමළ භාෂාවේ පදනම ටික අයිමත් අපේ දුල පුතාලට කළා දෙන්න කියලා. ඉතින් ඒ නිසා ඔයාලටත් එක්ක 6 ඔයාලත් එක්ක 7 8 9 ශ්‍රේණි වල ඔයාලගේ අයිය ලක් කළා. එකට එකතු කරලා අපි දෙමළ කෝස් එකක් කරන්න තීරණය කරා. ඒක සම්බන්ධව විස්තර ඔයාලට ගෲප් වල දැනුවත් කරා. ඉතින් ඒක නිසා ගමන් දෙකක් අපි දෙමළ අකුරු එතන කතා කරලා මෙතනත් කතා කරන එකේ තේරුමක් නැති නිසා අපි පාඩම් වලට තමයි දැන් යන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මෙහිමයි. නිකන් පාඩම් වලට යන්නේ නැහැ. නිකම් පාඩම් වලට කොහොමවත් යන්නේ නැහැ. ඔයාලගේ අද මට්ටම තේරුම් ගන්න එක තමයි සර් කරන්නේ. අද මුකුත් දෙමළ අකුරු වලින් ලියන්න ඕනේ නැහැ. අද ඔක්කොම අපි සිංහල අකුරු වලින් තමයි දෙමළ වචන ඉගෙන ගන්න යන්නේ. එහෙම ඉගෙනගෙන මම අද දරුවන්ට අවස්ථාව දෙනවා දෙමළෙන් කොහොමද මේ වචන වලට කියන්නේ. ඉතින් ඒ අවබෝධය ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. හරි. සියලු දෙනාම ලියන පොත් අරගෙන දිනේ දා ගන්න. ලියන පොත් අරගෙන අද දිනේ දා ගන්නකො සියලු දෙනාම ලියන පොත් තරම් අදි මේ දාගන්න මම කැමතියි සිරු දෙනාම කැම අයිකෝන් කරනවා නම් ගොඩක් දරුවෝ කැම ඔන් කරලා තියෙනවා ඉතින් අනිත් අයත් ඒ වගේම කැම අයිකෝන් කරලා වැඩ කරන්න අද දිනේ දාගන්න සිරු දෙනාම අනිත් දේ තමයි පුතේ මාතෘකාවක් ලියද්දී අනිවාර්යෙන් පාඨ පැයම් භාවිතා කරලා ලියන්න ඕනේ හොඳද ඉතින් ඒව දැම්මනම් පුරුදු වෙන්න හේතුව තමයි 6 වසරට ගියාට පස්සේ ඉතින් ඔයාලා තරගකාරීත්වයෙන් තමයි එන්නේ අපේ ළඟට වැඩ කරන්න. ඉතින් පන්තිවලදී වගේම පාසලේදීත් ඒ වගේ ඉතින් මනුකුතේ හොඳට වැඩ කරන්න ඕනේ වැඩ කරොත් තමයි ඔයාලගේ ජීවිතය හදාගන්න තියෙන්නේ. ආසයි නේද ඔක්කොම ලස්සන කාර් එකක් වදින්න එන්න. ඔව් ඔක්කොම ලාසයි. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම ලස්සනට වැඩ කරොත් විතරයි ඔයාලගේ ජීවිතය හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පුතේ හොඳට වැඩ කරන්න. ඒක තමයි ජීවිතේ. අද දිනේ දාගන්න අද දිනේ දාගෙන මාතෘකාවක් ලියාගමු මෙහෙම මාතෘකාවක් ලියාගන්න මූලික දෙමළ දැනුම පරීක්ෂාව මාතෘකාවක් ලියාගන්න මූලික දෙමළ දැනුම පරීක්ෂාව මෙහෙමයි ඔයාලා එක වසර ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ග්‍රේඩ් 3 ග්‍රේඩ් 4 ග්‍රේඩ් 5 කියන මේ ශ්‍රේණි පහ තුල ඉගෙනගත්ත දේවල් වලින් තමයි අද අපි මේ පැය විනාඩි 30 ගත කරන්නේ. හේතුව තමයි ලබන සතිය ඉඳන් අපේ දූල පුතාලත් එක්ක අපි පටන් ගන්නවා 6 වසරේ පළවෙනි පාඩම සම්පූර්ණ. ඉතින් ඒකට දාන්න කලින් ඒ පාඩමට අපේ දූල පුතාලා අවතීර්ණ කරගන්න කලින් කොරිතුවක් උස දැනගන්න ඕන අපේ දූල පුතාලාගේ තියෙන දැනුම. දැනුම මට්ටම දැනගන්න නැතුව ගුරුවරයෙක් එක්ක වැඩ කරන තියන්නේ කඩි කරන මෝඩ වැඩක්. ඉතින් ඒක නිසා අවශ්‍ය වෙන මග පෙන්නන්නම් ප්‍රතිඵලය හදලා දෙන්නම් කියන විදියට වැඩ ටික කරන්න. ඒක තමයි මාතෘකාව ලියාගත්තා මූලික දෙමළ දැනුම පරීක්ෂාව. මූලික දෙමළ දැනුම පරීක්ෂාව. හරි. ඉතාමත්ම සරල ප්‍රශ්න ටිකක් දෙන්නේ අපි බලමු ඔයාලට වෙලාව දෙනවා. ඉතින් අපේ දුන්න පුතාලා තියෙන ලස්සනට ඒවට පිළිතුරු ලියන්න. බලමු හොඳ යන මාතෘකාව.
ඔයාලට වැඩක් දීලා බලන්නේ හේතුව ඔයාලා ඔයාලට පුළුවන් නම් සම්බන්ධ වෙලා බලන්න කොලිතුවක් උසර්ගේ 7 8 9 10 11 දෙමළ පන්ති ටික බලන්න මේකත් ටික විනය සහ වැඩ කිරීමේ පිළිවෙල ඔයාලගේ අයියලා කරලා ඉන්නව නම් මේක දන්නවා ඉතින් මම මෙතන මේ බැජ් එකක් මම හොඳ තත්ත්වයකට ගන්නවා ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න එච්චරයි මට දෙන්න ඕන හරි මූලික දෙමළ දැනුම පරීක්ෂාව ලියා ගන්න පළවෙනි ප්‍රශ්නය අංක 1 පළවෙනි ප්‍රශ්නය ලියා ගන්න පළවෙනි ප්‍රශ්නය දෙමළ අකුරු මුකුත් ඕනේ නැහැ හොඳද ඔක්කොම පහ වසරේ හතර වසරේ ඉගෙන ගත්තා වගේ සිංහලත් ලියන්න එච්චරයි හරි පළවෙනි ප්‍රශ්නය පහත සඳහන් පහත සඳහන් ඔයාලට වැඩක් දිනවා බලන්න ඔයාලා ලියනවද නැද්ද කියලා පහත සඳහන් එක කැමරම් කරන්න කිව්වේ පහත සඳහන් පවුලේ සමාජිකයන්ට ගැළපෙන පහත සඳහන් පවුලේ සමාජිකයන්ට ගැළපෙන හොඳයි පහත සඳහන් පවුලේ සමාජිකයන්ට ගැළපෙන පවුලේ සමාජිකයන්ට ගැළපෙන පවුලේ සමාජිකයන්ට ගැළපෙන පහත සඳහන් පවුලේ සමාජිකයන්ට ගැළපෙන දෙමළ නම් ලියන්න 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 ලියා ගන්න පළවෙනි වචනය ලියන්න ඉඩ තියන්න ඕන හරිද සර් වෙලාව දෙනවා ඒ වෙලාවට ලියන්න ඕන ලියා ගන්න පළවෙනි වචනය අම්මා අම්මා මම ඔයාලගෙන් අහන්නේ හොඳද ඔයාලගෙන් තමයි මම පළවෙනි වචනය අහන්නේ බිනුරිගෙන් බිනුරි ගිහන්සාගෙන් තමයි පළවෙනි වචනය අහන්නේ හරිද ලියන්නකොට ලියන්න ලියන්න පළවෙනි වචනය අම්මා අම්මා දෙවනි වචනය පුතේ දෙමළ නම ලියන්න ඉස්සරින් ඉඳ තියන්න දෙවනි වචනය තාත්තා හොඳයි දෙවනි වචනය තාත්තා තාත්තා තුන්වෙනි වචනය අක්කා තුන්වෙනි වචනය අක්කා 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 හතරවෙනි වචනය අයියා හතරවෙනි වචනය අයියා 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 පස්වෙනි වචනය නංගි පස්වෙනි වචනය නංගි නංගි හයවෙනි වචනය මල්ලි හයවෙනි වචනය මල්ලි 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 ඊළඟ වචනය ආච්චි 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 ඊළඟ වචනය සීයා
සීයා සීයා සීයා සීයා ඊළඟ වචනය මාමා මාමා ඔය මූලික දේවල් ඕව දැනගෙන ඕන ග්‍රේඩ් 6 වලට එන්න නැත්නම් ඉතින් දෙවනි ඉගෙන ගන්න එක අමාරු වෙනවා හොඳද මාමා මාමා අடுத்த ෂෝල් නැන්දා අடுத்த ෂෝල් නැන්දා දුලෙන් වචන කීයද දුලෙන් හේසර වචන කීයද දුලෙන් දහයයි සර් වචන 10යි හරි ඔන්න ඔය වචන 10ට දෙනවා විනාඩි 10ක් ඉක්මන් කරලා ලියන්න බලන්න ඉක්මන්ට ලියලා හෑන්ඩ් රේස් එක දාන්න ඕන මට ඔයාලගේ වේගය සහ හැම දෙයක්ම බලා ගන්න ඕන නිසා මම කරන්නේ පොත් වලින් බලලා ලියලා වැඩක් නැහැ මට පේනවා සමහර අය මාස්ටර් ගයිඩ් පොත් පෙළලා ලියනවා එහෙම වැඩක් නැහැ ඔය මූලික දේවල් ඕක පුළුවන් වෙන්න ඕන පුතේ බලන් 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 පුළුවන් ඉතින් හොඳයි දෙන්නෙක් තුන් දෙනෙක් වගේ තමයි පොත් බල බල ලියන්නේ බලන්න මේසි පවුලේ සමාජිකයන් ඉගෙන ගන්න ඔයාලා තුන වසරේදී අයිමත් අපි 6 වසරේ ඉගෙන ගන්නවා තුන් තුන්වෙනි පාඩම විදිහට එන ඉදු එන් කුරුම්බම් කියලා ලේසි බලන් 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 ලේසි පවුලේ සමාජික හරිව පහසු පවුලේ සමාජිකයන් හරිව පහසු බලන් හොඳයි දාසයක් ඉවරයි. රිටයර් කරන්න බෑ නේද? හෑන්ඩ් රේස් එක දාන්න බෑ. කලබල නැහැ, කලබල නැහැ. 18යි. කලබල නැහැ. 21යි. හොඳයි. කරන් කරන් තරගය හදාගන්න නියමයි. මට අවශ්‍ය නෝක තමයි තරගය. පන්තියේ තුල තරගයේ තියෙන තාක්කල් අපිට හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. තාමත් සරලයි. පහසුයි. ඔයාලට ලබන සතියේ කියන්නේ අද පන්ති ඉවර වෙලා සර් PDF එකක් දාන්නම් group එකට. අන්න ඒකේ print out එකක් අරගෙන ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන අපි ඒකේ පාඩම කතා කරනවා. ඊළඟට tute එක ලැබෙන සලස්සන්න. ඒකට වැඩ ගොඩයි. හරිද? ඉතින් ඒවට යන්න අපි මේ වගේ පුංචි අත්දැකීමක් හදාගන්න ඕන. පහදෙලිද පදනමක් බේසික් එකක් බේසික් එක නැතුව ඉදිරියට වැඩ කරන්න අමාරුයි ඒක ඔබටම පැහැදිලි වාරෙන්න දැන් බලන්න කවුලේ සමාජිකයන් සමහර අයට බෑ එනවනේ නැත්තම් මේ වෙද්දී ඔය 43 වැටලා තියෙන ඕන හෑන්ඩ් රේස් මේක ප්‍රශ්නේ 30යි තව බලන්න තව බලන්න තව ඉන්නවා 12ක් ඉන්නවා 31යි මදි නේද කට්ටිය අනිත් දේ තමයි පොරිතුවක් උස ප්‍රශ්න අහන්නේ කැමෝන් කරලාගෙන ඉන්නේ විතරයි අනේ අනිත් දේ හරිද ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න ඕන නම් කැමෝන් කරලා තියාගන්න නැත්නම් මම කවදාවත් එහෙම කැමෝන් කරන්නේ නැති ඕන්නම් ඉන්නම් වාලින් නැහැ සම්බන්ධ කරගත්තත් මම ඒකකින් ප්‍රශ්න අහන්නේ නැහැ ඒක හැටියක් අද අපි ප්‍රශ්න කතා කරනවා ඔය ප්‍රශ්න ටිකෙන් ඔයාලට ලකුණු කීයක් ආවද කියලා බලන්න ඕන අවසානයේ හරිද ඔව් මේ ප්‍රශ්නෙට දැන් අපි කතා කරනකොට 10න් කීයක් ඔයාලට ආවද කියලා ඔයාලා මාක් එකක් දාගන්න 1යි කොකෝකෝ අනිත් අය ලියන්න කියලා හෑන්ඩ් රේස් එක දාන්න අවිෂ්ක ගැටලුවක්ද කලණි ගැටලුවක්ද නැත්නම් ලියලා ඉවරද කලනි ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි මම හිතේ ගැටලුවක් කියලා අපි කලවිට. හරි පුතේ හරි.
ඊළඟට සාකච්ඡා කරමු. හරි. මුලින්ම සර් දුන්නේ පවුලේ සමාජිකයන්ට ගැළපෙන දෙමළ නම ලියන්න. මට මුලින්ම කියන්න පළවෙනි වචනයට මොකද්ද ඉන්න ඕන කාටද නම් අවස්ථාවක් දෙනවා කියන්නේ. කාටද අවස්ථාවක් දෙනවා කියන්නේ. අබිනුරි නේද? ඕබිනුරි. உங்கள் பாடசாலின் பெயர் என்ன? வித்யாலய உங்கள் ஊர் இது විනුරි ශිෂ්‍යත්වයේ මොකද ලේසිද අමාරුද අමාරුයි අමාරුයි කමන්නේ විනුරි අපි පවුලේ සමාජිකයන් ගැන මේ සර් කුරුතුවක් සර් පළවෙනි ප්‍රශ්නය දුන්නේ මට කියන්න අම්මා කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද අම්මා අම්මා ෂුවර්ද විනුරි ඔව් ඔව් නියමයි හරි පළවෙනි එකට එන්න ඕන අම්මා කියලා. හරිනම් හරියක් දාගන්න. හොඳයි බිනු නිම. හරිනම් හරියක් දාගන්න. හොඳයි. දෙවෙනි අවස්ථාව සර් දෙනවා ජිහාන්ට. ජිහාන්. දෙවෙනි අවස්ථාව. කො ජිහාන්. ජිහාන්. කො ජිහාන් හෙලෝ. මම ප්‍රශ්නේ නෙවෙයි මම අහුවේ මට වත් එක්ක කතා කරන්න දේවල් ටිකක් තියෙනවා ඒ ටික කතා කළා තමයි මට පිළිතුරු ඕනේ ජහන් උඹ ලූරේ දු කො ජහන් තරල මට ඇහෙන්නේ නැහැ කියන එක මම ඊළඟ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කවන්නේ නැහැ ජහන් මං ඊළඟ අවස්ථාව දෙන්නම් පූර්ණිට පූර්ණි ඔව් සර් උංගල් ඌර් ඉදු එන දූර් කණ්ඩි කණ්ඩි උංගල් පාඩශාලෙන් පෙර එන දු පාඩශාලේ විහාර මහදේවි බාලිකා විද්‍යාලය විහාර මහදේවි නියමයි හොඳයි අපේ පූර්ණි මට කියන්න තාත්තර දෙමළෙන් කියන්නේ කොහොමද අප්පා නියමයි අප්පා හරි දෙවැනි එකත් හරිනම් හරියක් දාගන්න. හොඳයි පොඩි. තුන්වෙනි අවස්ථාව සර් දෙනවා අමාශා ප්‍රබෝධි. අමාශා අමාශා ඇයි සර්? උංගල් සෝහම් මෙප්පඩි? ආ? උංගල් සෝහම් මෙප්පඩි? සෝහම්. උංගල් ඌරේදු? මලම්පල්ල. உங்கள் பாடசாலையின் பெயர் பஹல மனம்பல கனிஷ்ட வித்யாலய சரி தூங்கி வச்சனே அவி මොකද්ද දුන්නේ ஆமாஷா அக்கா அக்கா ஆ அக்கட දෙමලින් කියන්නේ කොහොමද ஆ அக்கட දෙමලින් කියන්නේ කොහොමද அக்கா அக்கா லேசி නේද මේක ஆ ඒකනේ හරි තුන්වෙනි එකට එන්න ඕන අක්කා කියලා හරිනම් ටික එකක් දාගන්න. ඊළඟ අවස්ථාවම දෙනවා නෙතූප අංජන. ආ, කැම ඔෆ් කරන්න බෑ නෙතූප ඔන් කරන්න. ඉක්මනට ඔන් කරන්න කැමද? නෙතූප. තුන්වෙනි අවස්ථාව. sorry ඊළඟ අවස්ථාව. කොහේ නෙතූප අපේ? නෙතූප කියන්න සර්. උගල් සුහම් එප්පඩි? නල සුහ. උගල් ඌර් රෙදු? එනද ඌර් කල්ටුවා. உங்கள் ஊர் எது சாரி உங்கள் பாடசாலின் பெயர் எனது பாடசாலை பெயர் அங்காம்பிடிய கனிஷ்ட வித்யாலய உங்கள் ஊர் எந்த மாகாணத்தில் இருக்கின்றதா මොකද්ද සර් ஆ තේරුම් නැද්ද එක හොබේ හරි කමන්නේ මම සිංහලෙන් අහන්න ඔයාලගේ ගම මොන පළාතක තියෙන්නේ සබරගමුව පළාතේ සබරගමුව පළාතේ හොඳයි
මට කියන්න හතරවෙනි සෝරි ඊළඟ ප්‍රශ්නෙට මම මොකද්ද ඔයාලට දුන්න සිංහල වචනේ අක්කා ආ අක්කා කියන එක අර දරුවෙක් කිව්වා අක්කනේ ඊළඟට අයියා අයියා අයියාට මොනින් කියන්නේ කොහොමද අන්නා අන්නා එතකොට අන්නා ලියද්දි එන්නේ මොන ණයන්නද මුර්ධජන ණයන දෙකම මුර්ධජ නේද ඔව් ආ චුව නේද ඔව් සර් දන්ත බලයන් ලිව්වොත් හරිද වැරදිද වැරදි වැරදි යන්න හරි නිමයි හොඳයි නේද ඊළඟ එකට එන්න ඕන අන්නා මුර්ධජ ණයන දෙකම තියෙන්න ඕන නැත්නම් වැරදි ටික් එකක් දාගන්න හරිද ඊළඟ අවස්ථාව මන් දෙනවා පිපුණිට පිපුණි කොහොමද පිපුණි සර් පිපුණි උංගල් සුහම එපඩි නල සුහ උංගල් ඌරේ දු රසන්දෙනිය ආ උංගල් පාඩශාලෙන් පෙර එනදු පාඩශාලේ පෙර මාර තල්පාවරි මිහිඳු ආදර්ශ විදුහල උංගල් ඌර් එන්න මහානත්තේ ඉරුක්කින්දද දකුණු පළාත දකුණු පළාතද දකුණු පළාත කොහෙද ඈ දකුණු පළාත කොහෙද වා රසන්දෙනිය කොහෙද රසන්දෙනිය මොන දිස්ත්‍රික්කයේද ගාල්ලද මබ්බන්නද මාතර 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 කතා කරන්නක මාතරද? ආ අයියෝ පොලිතුවක් උසරුත් මාතර. පොලිතුවක් උසරුත් දකුණු පළාතේ මාතර. මාතර කොහෙද වා? මේ රසන්දෙනිය. රසන්දෙනිය මම අහලා නැහැනේ මාතර. ගමේ නම වෙන්නේ නැති මං හිතන්නේ. සර් මාතර මාකඳුරේ. අහලා තියෙන මාකඳුර? ආ ඒ කියන්නේ ඔයාලගේ ළඟම නගරේ මොකක්ද? පිපුණි දෙවිනුවර අයියෝ දෙවුන්දරද ආ පිපුණි ඒකනේ සර් මාකඳුරේ ආ දෙවුන්දර කියලා එහෙම කියන්න දැන් අහමකට මන් දන්නේ නැහැ හරි පිපුණි හොඳයි සර්ගේ ළඟම හොඳයි පිපුණි කියන්නේ ඊළඟ වචනේ අපි මොකද්ද ඔයාලට දුන්න සිංහල වචනේ නංගි නංගි කොහොමද නංගිට කියන්නේ තංගෙයි 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 ලියද්දි එන්න ඕන මොන ණයන්නද මොකද තංගෙයි ලියද්දි එන්න ඕන ණයන්නක්ද බිඳුවක්ද බිඳුවා නියමයි බිඳුව ලියලා මොකද්ද අපි තා එකතු කරන්නේ කොම්බු දෙකක් එක්ක නේද ගයන ලියන්නේ ආ අන්න හරි නියමයි ඒක හරිනම් ටික් එකක් දාගන්න පිපුණි එතකොට දෙවුන්දර නේද හොඳයි හොඳයි හරිනම් මේක ටික් එකක් දාගන්න ඊළඟ අවස්ථාව මම ලබා දෙනවා අපේ යහන්සා විනාදී යහන්සා ඔව් සර් උංගල් සුහම් එපඩි නල්ල සුහම් උංගල් ඌරේ දු එනදු ඌර් ගම්පහ ගම්පහ උංගල් පාඩශාලෙන් පෙර එනදු පාඩශාලේ පෙර ගම් පරාක්‍රම ජාතික පාසල හොඳයි ඔයාට මොකද සර් දුන්න වචනේ මල්ලි මල්ලි කොහොමද මල්ලිකද වලින් කියන්නේ තම්බි තම්බි හොඳයි නියමයි හරිනම් ටික් එකක් දාගන්න නියමයි යහන්ස මම ඊළඟ අවස්ථාව ලබා දෙනවා අපේ පුතේක අවස්ථාව ලබා දෙන්න ඕන හිමාෂ එජි හිමාෂ හිමාෂ ඉන්නස උඹ සෝම එපඩි නල්ල සෝහම් උඹල් පාඩශාලෙන් පෙරෙන්න අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලය කොහොමද ශිෂ්‍යත්ව විභාගය අමාරුයි අමාරු නේද කමන්නේ උඹල් ඌරේ දු පාදුක්ක 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 බස්නාහිර පළාතේ නේද ඔව් මාකුඹුර මාකුඹුර ඒ පැත්තේ නේද තින්නේ මාකුඹුර ඒ පැත්තේ නේද අවසර ඒකනේ හරි ඔයාලට මොකද දුන්න සිංහල වචනේ
Malli. Ah, Malli kene ka kiwa. Ilang eka. Adutte shor. Aachi. Aachi. Kohomad aachi kene kene kiyanne? Paati. Paati. Hondai. Niyamai. Hondai himasa. Hari nang tik ekak daaga. ඊළඟ අවස්ථාව මම දෙනවා කෂ්මි කිවිම්බියා කෂ්මි සර් උගල් සුහම් මෙපඩි හිනාව ලස්සනයි කෂ්මි නල්ල සුහම් නල්ල සුහම් උගල් ඌරේ දු කොස්කන හේන උගල් පාඨශාලෙන් පෙර කැදෙහි විලගම කනිෂ්ඨ විද්‍යාලය හරි Siapa yang bahagia? Kokomo deh, amaru ide. Oh, sir. Kene, amane. Orang dulu singgah lewat sini, siya nih deh. Oh, sir. Akian tuh balan kokomo tuh siya rekian nih. Parten. Parten. Kudai. Tawa sini aki kira nih tuh kunci kare. Tata. Anna hari. Parten. Iri ke alat dala. Tata kira dekamal iya ga. Eke, e dekeng ngone kak kira tiro nang hariat dala nih kisi prasnya akne. මම ඊළඟ අවස්ථාව දෙනවා අපේ සිට්නි දූත. සිට්නි ඔව් සර්. කොහොමද සැපසනීප? උගල් සුහම් මෙපඩි. නල්ල සුහම්. උගල් ඌරේ දූ. එනද ඌර් මිනුවන් ගැටේ. උගල් පාඩශාලින් පෙර. එන්දු පාඩශාලේ පෙර වල්පාලුව විද්‍යාලය. සිට්නි ඔයාට මම මතක විදිහට දෙන්න නැත්තේ මාමා නේද? Mahisha Mutumini. Sorry, Mahisha Mutu Mutunini. Ko ape Mahisha? Mahisha Mutumini ko ape nanda oh sir ungal mulu per enna sampurna mokadda Mahisha Mutuni Hasudara Mutuni sariya sari sir Mutuni ungal oor edu enadu oor horana horana ungal paadashalen per enadu paadashale per Prajapati Balika Vidyalaya. Prajapati. Hondai. Sishapai bahage kohomada? Amaru. Amaru neda. Idigahana pena baluwada? Ha? Eh? Idigahana paper ehema baluwada? MCQ eka? Come on. Mata kiyanna nendara dewalin kiyanne kohomada? Mami. Mami. Chuwada? Hondai. Mami tama enna hari na hariyak daaganna hondai man hitanne 10 ma api katha kara den siyalu denama hand raise mark ekak ayin karanna ko hand raise mark ekak ayin karaganna niyamai oyala kiyana widiyata weda karana mata eken sathuwe niyamai den 10en 10 ma hariya hand raise ekak daanna 10en 10 ma hariya hand raise ekak daanna Atta gyan poishol la vendam satyam solungal. Sariya, poishol la vendam burkyan nipa satyam solungal. Atta gyan. Yamai, yatiye ne vada? Niyamai. Hari, api liyaga mu devani prashne. Liyaga na anka dekka. Niyamai kute. Liyaga na devani prashne. Hondai. ඊළඟ අවස්ථාව දෙනවා දැන් කතා කරපු ප්‍රති අයට අවස්ථාව. ඒක නිසා සූදානම් වෙන්න දෙවනි ප්‍රශ්නය ලියා ගන්න. දෙවනි ප්‍රශ්නය ලියා ගන්න. දෙවනි ප්‍රශ්නය පහත සඳහන් තාමත් මෙහෙමින් දෙන්නේ වචන. හරි අවබෝධයෙන් වැඩේ කරා. පහත සඳහන් පහත සඳහන් නිමයි
පහත සඳහන් වචන වලට ගැළපෙන පහත සඳහන් වචන වලට ගැළපෙන වචන වලට ගැළපෙන දෙමළ වචන ලියන්න පහත සඳහන් වචන වලට ගැළපෙන දෙමළ වචන ලියන්න පහත සඳහන් දෙමළ වචන වලට ගැළපෙන sorry පහත සඳහන් වචන වලට ගැළපෙන දෙමළ වචන ලියන්න හරි නේද හොඳයි අංක 1 ආයුබෝවන් ඔන්න ලේසි වචන පළවෙනි පාඩමට අදාළ දේවල් ටික තමයි දැන් දෙන්නේ පළවෙනි වචනය ආයුබෝවන් 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 දෙවනි වචනය පුතේ මම දෙවනි වචනය මම ඔව පුළුවන් වෙන්න ඕන 6 වසරට ඉදදී මම මම තුන්වෙනි වචනය මගේ තුන්වෙනි වචනය මගේ තුන්වෙනි වචනය මගේ තුන්වෙනි වචනය මගේ මගේ හතරවෙනි වචනය පුතේ නම හතරවෙනි වචනය නම 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 මම මේකේ පළවෙනි අවස්ථාව ලබා දෙන්නේ සත්සර්ණික නම නම ඊළඟ වචනය නම ඇහුව ගමන් අපි මොකක්ද ඊළඟට අහන්නේ ගම වයස නෙමෙයි හරිද නම ඊළඟ එක ගම 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 ඊළඟ වචනය වයස 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 ඊළඟ වචනය පාසල පන්සල නෙවෙයි පාසල 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 ඊළඟ වචනය මොකක්ද 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 චෙසඳු වචන කීයද චෙසඳු වචන කීයද වචන කීයද චෙසඳු 8යි ආ 8යි 8යිද 7යිද 8යි 8යි හොඳයි චෙසඳු 9 වෙනි වචනය ලියා ගන්න ඔබේ නවවෙනි වචනය ඔබේ 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 දහවෙනි වචනය ලියා ගන්න කීයද දහවෙනි වචනය ලියා ගන්න කීයද බලමු අපිට
අන්තිමට අදවස අවසානයේ ලකුණු කීයකින් කීයක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න ඔතන මට්ටම තේරුම් අරන් ඕන ග්‍රේඩ් 6 වල වැඩ ටික පටන් ගන්න. නැත්නම් කුරුටුවක් උසර තිබ්බා හයි වැඩ ටික පටන් ගන්න ඉන්න ඕනේ නෑ පුතේ. අපි මෙතන හදා ගන්න ඕන භාෂාව පොතක්. භාෂාව හදා ගන්න ඕන හොඳ තත්වයකට. ඉතින් ඒක නිසා අපි ඒ තත්වය හදා ගන්න ඕන නිසා හරි පිළිවෙලට වැඩ කරමු. ඒක තමයි මේ යුත්තේ. හරි. ඔන්න වචන 10යි. තග්ගාල ඕර ගැලපෙන දෙමළ නම් ටික ලියන්න. දෙමළ වචන ටික ලියන්න. අඳුරු වැඩ කරන්න වැඩ කරන්න. මොකද මොකද? නිමන්සා මොකද කරන්නේ? වැඩ කරන්නේ නැද්ද නිමන්සා? ආ ඉවරද? කමන්නේ හොබයි. හොබයි. හරි. තග්ගාල වචන 10 ලියන්න. ලියලා හැන්ඩ්රිස් මාක් එක දාන්න. සර් දෙනවා විනාඩි 10ක කාලයක් බලන්න. අමාරු නෑ ලේසි. ඔව පිළිබඳව අවබෝධය තිබිලා ඕන පුතේ අපි ග්‍රේඩ් 6 වලට යන්න. ඔන්න ඔව පිළිබඳව අවබෝධය තිබිලා ඕන ග්‍රේඩ් 6 වලට යන්න මම දන්නවා. ඔයාලා දිහා හිතාගෙන ඉන්නේ නැත්තේ 6 වසරේ පළවෙනි පාඩම කරයි එහෙම කියලා. නමුත් පුතේ අපි ඉගෙන ගන්න ඕන යම් කිසි අරමුණක් තියාගෙන. අරමුණක් නැතිව අපිට ගමනක් යන්න අමාරුයි. ඒක ඔබට දැම්ම තේරෙන්නේ නැහැ දෙමාපියන්ට නම් ඒ අවබෝධය තියෙනවා. අනිවාර්යෙන්ම අපි ඒ අවබෝධය නැති වුණොත් අපිට කිසිම අවස්ථාවක් අපේ ජීවිතය හදාගන්න බෑ. ඒක ඔබට හොඳටම තේරෙයි ඉදිරියට. ඉතින් ඒක නිසා පුතේ අපි හොඳට වැඩ ටික කරගෙන යන්න නම් අපිට මූලික දැනුම තියෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි කොළිතුවක් උස අද මේක පුතේ වෙනස් විෂයක්. දෙමළ භාෂාව ලේසි නෑ මේ විෂය. මේ විෂය කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් පුතේ මේ විෂය හදාගත්තොත් ඔබේ හැම දෙයක්ම ගොඩ. ඒක නිසා හොඳට වැඩ ටික කරන්න ඕන පිළිවෙලකට. ඉතින් ඒකේ වගකීම අයි ලර්නින් කොලෙජ් එකේ ගුරුවරයෙක් විදිහට දෙමළ විෂය භාර ගුරුවරයෙක් විදිහට මම මේක ලබා ගත්තා. හොඳට වැඩ කරා. හරි කරන්න බලන්න. කරන්න බලන්න හරි අවබෝධයි. හොඳයි. හරි අවබෝධයි. ඔයාලට දැන් පාඩම් ටික මේ විදියට යද්දී අයි ලර්නින් කොලෙජ් එකේ භාෂා ගුරුවරයෙක් විදියට වැඩ කරන මම තීරණයක් අරගෙන තියෙන අකුරු ටික අපි කෝස් එකේ කරන්න. ඉතින් දෙමළ කියවන්න අකුරු මුකුත් බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මාස 4ක කෝස් එකක් යන්නේ මාස 4ක. ඉතින් මාර්තු අප්‍රේල් මැයි ජූනි ඒ කියන්නේ මාස 4 ඇතුළත පවත්වන කෝස් එකක්. ඉතින් නියම කෝස් එකක් විදියට කොළිතුවක් උස එක හසුරවනවා. ඒක ඔබට දැනගන්න තේරෙනවා.
ඉතින් මගේ පුතේ හොඳට වැඩ ටික කරගන්න මෙතනින් අපි විෂය නිර්දේශය කව වෙනවා අතනින් අපි දෙමළ භාෂාවට තියෙන රසවින්දනය වැඩි කරමින් දෙමළ භාෂාවේ තියෙන අර්ථදාන්විතභාවය අපි එතන කෝස් එකකින් නිර්මාණය කරනවා ඉතින් ඒක සම්බන්ධව ඔයාලා දැනුවත් කරાવી ආයතනයේ අපේ කසුන්ස ඉතින් හොඳට වැඩ ටික කරගන්න අනිවාර්යෙන් කෝස් එකට ග්‍රේඩ් 6 දරුවෝ නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න හේතුව තමයි 6 වසරේ දේවල් නැතුව හයවසර දේවල් වලට අදාළ දේවල් ඒ කියන්නේ ප්‍රහය භාෂාවක අතිවාරම අකුරු වලින් ඉඳන් මුකුත්ප නැතුව භාෂාව හදා ගන්න බෑ ඒක හොඳටම තේරෙනවා ඉංග්‍රීසි වල තමිල් අතාරින්නකො අපේ නිතරම ඉස්සු ගන්න ඉංග්‍රීසි ඉංග්‍රීසි වල ඇල්ෆබට් එක A B C D E F නැතුව භාෂාව හැදෙනවද කිසිම අවස්ථාවක නැහැ ඒ වගේ තමයි තමිල් කියන එකත් දෙමළ අක්ෂර මාලාවක කිසි දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ පුතේ එනිසා හොඳට වැඩ ටික කරගන්න අනිවාර්යෙන් කෝස් එකට ග්‍රේඩ් 6 ඒ කියන්නේ ඔයාලා නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඔක්කොටම මම කියන්නේ නැහැ පුළුවන් අය සම්බන්ධ වෙන්න හේතුව වැදගත් කෝස් එකක් ඒක තේරේ කරගෙන යද්දි හරි තව විනාඩි දෙකක් වෙනවා ඉක්මන් කරන්න හරි අවබෝධයෙන් හොඳට ලියන්න හිතලා බලලා හරි පළවෙනි වචනය මට කියන්න සඳරු සඳරු පළවෙනි වචනේ ඉන්න සඳරු සඳරු ඇහෙනවද ඔව් හරි සඳරු උංගලූරේ දුකන්දේ උංගලූරේ දැක්කනේ අඩුපාඩු උංගලූරේ දු කියලා සර්වාගෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ වා උංගලූර එදු කණ්ඩි කියලා කියන්න හරියන්නේ නැහැ. කොහා කියන්න ඕන මගේ ගම මහනුවර කියලා. කොහොමද කියන්නේ? මහනුවර නෙමෙයි කන්දේ ගෙදර කියලා කිව්වේ. නේද? ඉතින් උනෝකයි. තේරෙනවනේ. ඔයගේ දේවල් තියාගෙන 6 වසර දේවල් පටන් ගන්න එක තමයි. හරි. උඹ පාඩශාලෙන් පෙර? එනදු පාඩශාලේ බය කන්දේ ගෙදර විද්‍යාදීප විද්‍යාලේ. හොඳයි. ශිෂ්‍යත්ව විභාගේ මොකද අමාරුද? වනක්කම් කුරුණෑගල උඹල් පාඩශාලෙන් පෙර එනදු පාඩශාලේ පෙර මලියදේව ආදර්ශ මහා විද්‍යාලය ඔව්ස මලියදේ අපේ මහවිද්‍යාලේ නම් ගොඩක්ම කොඩිතුවක් උස අඳුරන ගුරුවරු ඉන්නේ ආ ඉතින් ඒකට මෙයන් ඉන්නේ හොඳයි එහෙමයි කියන්නේ ඊළඟ වචනේ ඔයාලා මොකද සිංහල වචනේ මම ස මම ලේසි කියන්න බලන්න නායි නාන් හා නාන් මට හුනේ නායි කියනවා වගේ පොඩ්ඩක් අයින් කියන්නනි මං අවුරුදු 66ක් වෙනවා පොඩි කවක් උසට හොඳද මෙහෙම ඉඳලා අවුරුදු 66ක් වෙනවා ඉතින් ඒක නිසා පොඩ්ඩක් අන්‍ය වෙනවා හරි කියන්න අයියේ හරි
කියන්න නිමන්ස මොකද්ද මම කියන එකට දෙවෙනි කියන්නේ කොහොමද නාන් නාන් හොඳයි නාන් දියක් දෙන්න ඕන නයනු දෙකම මූර්තජ නේද නෑස දාන් නියමයි ජෙන්නේ නියමයි හොඳයි කරද්දන්න බෑ දැක්කනේ ඔන්න ඕක තමයි මට ඕන මම වගකීම ගත්තා විසාස් හදලා දෙන්න දන්තද නයනු දෙකක් එක්ක නාන් දියන්න ඕන හරිනම් ටික් එකක් දාගන්න නියමයි සතුටුයි ගොඩාක් ඊළඟ වචනය සත්සරණී සත්සරණී ඔව් අපි සත්සරණී නැද්ද ඔව් අපි සත්සරණී නැද්ද ඉන්නාද ඒකනේ මොකද සෝම මෙපටි දාන්න අල්ලසුව ආ නියමයි උඟ නූරේ නෝ එනද ඌර මානියංගම උඟ පාඩිශාලින් පෙර එනද පාඩිශාලේ කෑදේ බොමලව රජසිංහ ප්‍රාථමික විදුහල බයි උඟ නූර එඳ මහාන පිළිවෙකින්නද මොන පළාතද ඔයාලගේ ගම තියෙන්නේ මොන පළාතද ඇගල්ලේ ආ හරි ඇගල් ගමනේ ටික්කෙනි කිව්වමද සත්තරනේ ඔයාලට දුන්න වචනේ මොකද්ද සිංහල වචනය මගේ මගේ කොහොමද කියන්නේ එනදු නමයි එනදු හොඳයි සත්තරනේ හරිනම් හරියක් දාගන්න වෙනුරි අහිංසන අදුත්ත ෂෝට් වෙනුරි කොහොමද සපසනීප ලයිට් හොඳයි වෙනුරි උඟ ඌරෙදු කොත්කනේ නේද උඟ පාඩශාලේ පෙර එනදු පාඩශාලේ පෙර කැඩේ විදගම කනිෂ්ඨ විද්‍යාලය ශිෂ්‍යත්ව විභාගයේ කොහොමද අමාරුයිද අමන්නේ හරි ඔයාට දෙන්න සිංහල වචනේ මොකද්ද නම නම කොහොමද කියන්නේ පෙර පෙර හොඳයි නියමයි හරිනම් ටික් එකක් දාගන්න නියමයි පුතේ ඊළඟ වචනේ තවිඳු ස තවිඳු උඟල් සුවම් එපඩි ස ඔව් උඟල් සුවම් එපඩි නල්ල සුහම් උඟ ලූරේදු රත්නපුර උඟ පාරසාලින් පෙර අමෝහෙන්කන්ද සීමලසාර මහවිද්‍යාලය හරි වචනේ මොකද්ද ඔයාට දුන්න සිංහල වචනේ ගම ගම ලේසිම වචනයක් කියන්නේ ගමට කියන්නේ කොහොමද දෙක වසරක ගුවන්න්නද ඌර් ඌරා ඌර් ආ ඒකනේ මට හැමෝනේ ඌරා කියනවා වගේ අයියෝ කඩවලේ ඌරා නෙමෙයි නරද ඌර් හරිනම් හරියක් දාගන්න හොඳයි තවිනු ඊළඟ අවස්ථාව මන් දෙනවා චෙසඳු චෙසඳු ඈ උඟල ඌරේදු කන්දේ ගෙදර උඟල පාඩශාලින් පෙර මම කන්දේ ගෙදර විද්‍යාදීප විද්‍යාලේ නියමයි උඟල ඌර එඳ මහාන පිළි රුක්කිනද ඌව ඌව නියමයි ඌව අපි ගනගමු ඌව පලාතර කොහොමද දෙමලෙන් කියන්නේ කියලා බය වෙන්න එපා මේ හදාගමු ඒවා හොඳයි ඔයාලා දුන්න සිංහල වචනේ මොකද්ද වයස වයස කොහොමද කියන්නේ වයදු වයදු ලේසි නේද ඔව් කොළිටුවක් උස එක දෙමලි ගණන ගන්න කැමති නේද ඔව් ඒකනේ නියමයි ශිෂ්‍යත් විභාගය අමාරුයිද ඔව් ආ හැම එකටම ඔව් 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 නෑ බෑ නෙමෙයි හරිද හොඳයි චසඳු හරි නම් ටික් එකක් දාගන්න හරි මම ඊළඟ අවස්ථාව දෙනවා ලකිර දිල්නේ ලකිර ස ඔව් ලකිර උඟ සෝම් මෙපඩි නල්ල සෝම් උඟ ඌරේදු කොඩ පිලියන්දල පිලියන්දර හරි උඟ පාඩශාලින් පෙර
Madu Bandara Vidyale. Madu Bandara, Madu Bandara putek dape. Ala kira. Ah. Hari, orang dulu single baca ni muka deh. Pasal. Pasal. Amaru baca ni apa ni deh laki deh. Ah. Orang pasal ni mending kaya ni kau deh. Padasale. Padasale. Mudahi. Padasale. Mudahi putek. Ni mana laki deh. Hari nan tiket dah dalam deh. Ilang baca ni mande na wayani. Wayani kaya ni gal lah meter beribu nanti. Ah, why ni? Eh? Ah, apa dua ek ni tu? Ah, ikan ni hari why ni? Why ni? Ugal suhu macam ni? Nalas. Nalas suhu. Why ni? Ugal luar ni tu? Kandi. Kandi. Ugal parisharin peran mana? Hmm. Awal tu mana single macam ni muka tu? Mukak de. Mukak de, ah, soalnya ni dah ni mukak de gila, ayo, kalau boleh, sebab orang awak ni mukak de gila. Kianwan, kiar kiar kiar, miluak kere, kianwan. Inne. Inne, ane dengin de, saya ni corona tek, kian de dah inne, corona tek kamar ni, agin de, hari de, kau de, ah, kau de kianwan ini mukak de gila, kalau dengin kian kau de. Inne. Iya mak, hebat. Mewain, wain masa lagi ngahana muka tu dia lah. Ida pas ni muka tu dia lah. Kita pas ni enak dia lah. Jadi, wain yo, ini kau tu. Hari nang hari ada kan, nonde. Hari, ilang ke baca ni dia ka sanduli. Sir. Dia ka, ugal suha me pedi. Nalal suha. Ugal luar itu? Corona agal. Ugal parshalin per? SWRD Bandaranaike Vidyalaya. Orang dulu single wacan yang mukadde? Kiya de. Kiya de. Dah wacan kiya tapi kiya katakan ada, dahai de. Ah. Me antim wacan yang ni de. Ah. Kiya de kini kita dengan kiani kau de. Ah ah ah. Kian kian kian. Dah net de. Kamar net. Kamar net. Kamar net dia. Tapi pasnya net. Ya sitma puluhan de. Ya sitma. Enamar sitmi kian balan. Mata kian anda balan nak kian atau kian kita balik kian ni kau mesti sini. Itu nih. Itu nih. Anna hari. Itu nih. Kian atau kian kita balik kian ni. Itu nih. Eka hari nanti kita dah gan. Hari. Eka kote. Eka te lakun dah yang thaman te kian atau kian kita tanggal atau jenala dah gan ni tenta. Okay. Apa ni? Agam tu tunggu ni perasne ya? Tunggu ni perasne ni agamu? Tunggu ni perasne ya? Tunggu ni perasne. Eke sitte. Sariya. Eke sitte. Dahaya dakwa. Ekesite dahaya dakwa. Ekesite dahaya dakwa. Ilakam liya. Panggil ke palam ini kan? Nuan dari ini. Ekesite dahaya dakwa. Ilakam liya. Ilakam liya. ilakkam liya ema ilakkam walata
එම ඉලක්කම් වලට එම ඉලක්කම් වලට එම ඉලක්කම් වලට ගැළපෙන 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 දෙමළ නම ගැළපෙන දෙමළ නම ඉදිරියෙන් ලියන්න 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 සනුජ ඔහම ලියන්න අමාරුයි නේ පුතේ සනුජ ඔහම ලියන්න අමාරු නැද්ද ආ සනුජ මේ නේ අපිට සිග්නල් එහෙම ප්‍රශ්නයක් දහ කමන්නේ නැහැ පුතේ කමන්නේ නැහැ හොඳයි හරි ඉලක්කම් එම ඉලක්කම් වලට ගැළපෙන දෙමළ නම ඉදිරියෙන් ලියන්න ඉදිරියෙන් ලියන්න හරි ඔන්න දෙනවා විනාඩි 10ක් ගාලා ලියන්න එකේ ඉඳන් 10ට පල්ලෙහැට ලිව්වා 1 2 3 4 5 6 7 8 9 10 කියලා ඒවට ඉස්සරහින් කියන දෙමළ නම ටක් ගාලා ලියන්න කියලා ලේසි ඕ ඉගෙන ගන්න 3 වසරෙදි බලන්න බැරි නෑ පුළුවන් බැරි නෑ පුතේ පුළුවන් ලේසි වචන try කරා පුළුවන් පුළුවන් බැරි නෑ බලන්න හරිම ලේසි බලන්න එකේ ඉඳන් 10ට අපි ඕක ඉගෙන ගන්නවා 6 වසරකින් ඉගෙන ගන්නවා දෙමළෙම ලියන්න බලන්න දැන් ලියන්න විනාඩි 10ක් දීලා දින ලියන්න බලන්න
අමාරු නෑ පුළුවන් බලන්න. වෙලාව දීලා තියෙන්නේ හොඳයි මේකෙත් හොඳයි සමහර අය ඒ සමහර අයගේ පොඩ්ඩක් ස්පීඩ් එක මදි දෙන්නෙක් තුන් දෙනෙක්ගේ ස්පීඩ් එක හොඳයි යාළුවා මමත් එක්ක ඉදිරියට වැඩ ටික කරගෙන යද්දි ගේගේ කියන දේ ටිකක් තේන්න ඕනේ ඉතින් ඔය හැම දෙයක්ම අල්ල ගන්න ඕන නිසා තමයි මම මේ වැඩේ කරවන්නේ මෙතන ප්‍රයෝජනෙ ගන්න ඉතින් ඉවරද හෑන්ඩ් රේස් එක දාන්න ලියල ඉවරයි හොඳයි හරි මට කියන්න බලන්න නුවන් දෙරි නුවන් දෙරි ඇහෙනවද ඇහෙනවද සර් උඹල සොම එක්පඩි නල්ල සර් උඹල ඌරේ දු එන දු ඌර වැලිමඩ වැලිමඩ ඔව් සර් උඹල පාඩශාලේ පෙය එන දු පාඩශාලේ පෙය බ ගල්හිණිය ප්‍රාථමික විදුහල ශිෂ්‍යත් කොහොමද අමාරුද ශිෂ්‍යත් විභාගය එක අමාරුයි දෙක ලේසි. නුවන්දරි මට කියන්න බලන්න 1 ඉඳන් 10 වෙනි සිංහලෙන් කියන්න බලන්න. 1 ඉඳන් 10 වෙනි සිංහලෙන්. 1 2 3 4 5 6 7 8 9 10. 10 ඉඳන් එකට කියන්න අනිත් පැත්තට. 10 9 try කරන්න. 10 9 8 7 6 5 4 3 2 1. හොඳයි. නෑ එකට දෙමලෙන් කියන්නේ කොහොමද ඕන්රු ඕන්රු මොකද්ද අහන්නේ හයියෙන් කියන්න ඕන්රු ඕන්රු අන්න හරි ඕන්රු හොඳයි හරි නම් ටික එකක් දාගන්න ඕන්රු නියමයි දෙවනි අවස්ථාව ඉෂිනි අමාෂා තුන්වෙනි අවස්ථාව භාග්‍යා සේ ඔව් ඉෂිනි උඹල සෝම එක්කද නල්ල සුහම් ඉෂිනි උඹල ඌරුද එනද ඌර් කොස්කඳ එන උඹල ඌර් සෝරි උඹල පාඩශාලේ පෙර එනද පාඩශාලේ කෑදේ විලගම කනිෂ්ඨ විද්‍යාලය කෑගල්ලද කෑ හරි හොඳයි ඔය කෑගල්ලේ දිස්ත්‍රික්කය ඔව් ඉස්සෙල්ලා කියන්න බලන්න දෙකට දෙමලෙන් කියන්නේ කොහොමද දෙකට දෙමලෙන් කියන්නේ ස ඉරණ්ඩු 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 කියන්නේ එන්නේ මොන නයන්නේද මෝර්තද නයන්න දන්ත ග්‍රහණ කියන්නේ දීවොත් හරිද වැරදිද ඒක වැරදි වැරදි අයි වැරදි ඒකට එන්නේ මූර්තද නෑ නෑ හරි ඒකට එන්නේ මූර්තද නෑ නියමයි ශ්‍රී හොඳයි හරි නම් ටිකක් දාගන්න කො භාග්‍යා අය කැම්මකෝ
කැමෝන් කරන්න ප්‍රශ්නයට අවස්ථාව දෙන්න විනාඩියයි දාන්නේ නැද්ද මේකේ වෙනදාට වුණා chance එක දෙනවා අයින්නෝ හරි වාග්ය වාග්ය සර් උංගල් සෝම් එපඩි නල්ල සුහම් උංගල් ඌරේතු හසලක ආ හසලක ගාමිණී අපේ සෝල්ජර් ගියා දැක්කද ආ දන්නේ හරි උංගල් පාඩශාලෙන් පෙර පාසල පාසල පාඩශාලේ එච්.බී. රඹුකැලේ ලා ප්‍රාථමික විද්‍යාලය උඹට දෙමළෙන් කියන්නේ කොහොමද මූන්රු මූන්රු හොඳයි හරි නම් ටික් එකක් දාගන්න නියමයි ඊළඟ අවස්ථාව මම දෙනවා අපේ කලණිට සෑ ඔව් කලණි උඹ සෝම් එක්පඩි නල්ල සුහ ඔයා කලින් පිළිතුරු දුන්නද නෑ සර් හායි කලින් උඹ ලෝරේද එනදූර් මිනුවන් ගතේ ඔයා කලින් පිළිතුරු දුන්න නේද නෑ සර් ඒ සිට්නි හා ඒ යාළුවද ආ එතන යාළුවා පාපොල්ලෙන් මට සම්පූර්ණ වගේ හරි මාරු මම කියන බාග කලින් උඹ පාඩශාලෙන් පෙය දෙන්න මේක පාසලේද එනදු පාඩශාලයි පෙර මල්පාලිය විද්‍යාලය අපරපද මලින් කියන්නේ කොහොමද නාන්ගු නාන්ගු හොඳයි නියමයි හරි නම් ටික් එකක් දාගන්න හොඳයි කලණී මන් බී එකට අවස්ථාව දෙනවා ඊළඟට බී එක සර් පහට දෙමලින් කියන්නේ කොහොමද අයින්දු අයින්දු හොඳයි නේ ඔය තියෙන්නේ බැරි නෑ නේද අපිට ඕකේ හල් ඒකනේ අපිට මන්දු විතරයි නේද දී එක ඕන නැකත්ද සර් අපිට උනන්දුව විතරයි නේද ඕන මුයච්චි උත්සාහය විතරයි නේද ඕන අවු සර් ඒකනේ ලස්සට වැඩ ටික කරමු තේරුණාද නෑ සර් නෙමෙයි හරි නම් හරි දා ගන්න පුතේ අයින්දු පහ ඊළඟ අවස්ථාව මම දෙනවා පුල්සරා නෑ පුලාරා නේද පුලා පුලාරා අනේ තරින් දිර දෙන්නම් කොමන් අවස්ථාව අනේ පුලාරම දෙන්න පුලාරා පුලාරා එන්නෙන් දෙනවා අම්මෝ පුලාරා පුලාරා සර් උඹ සූම් එපඩි සර් නල්ල සුහම් උඹ පාඩශාලෙන් පෙර මප්පපිලි උසස් බාලිකා විද්‍යාලය උඹ ඌරේද දෙහිවල දෙහිවල සතුවත් හරියද අවු සර් එහෙනම් කොහේතුවක් සර් සතුවත් යාම වෙලාවක එන්නම් අපේ පුලාරලා එකතර මොකද හා සර් හරි කියන්න බලන්න හරියට දෙමලින් කියන්නේ කොහොමද ආරු ආරු ෂුවද ෂුවර් සර් ඒකනේ එහෙනම් හරි ෂුවනම් හරි හොඳයි පුලාරලා හරි නම් ටික් එකක් දාගන්න නියමයි ඊළඟ අවස්ථාව අපේ තරින්දි ගුණවර්ධන ඔ තරින්දි තරින්දි නැද්ද සර් ආ හරි තරින්දි උඹ සෝම් එපඩි නල්ල සුහම් උඹල් පාඩශාලෙන් පෙර එනදු පෙර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ශාන්ත අන්තෝනි උඹල් ඌරේද එනදු ඌර් කණ්ඩි කණ්ඩි හරි මට කියන්න හතර දෙමළින් කියන්නේ කොහොමද හත්තට කියන්නේ ඒලු ඒලු හොඳයි නියමයි හොඳයි පරිදි ඊළඟ අවස්ථාව මම දෙනවා නුලාන්ට නුලාන් ඔව් සර් උගල් සුවම් එපඩි නල්ල සුව උගල් ඌරේදු එනදු ඌර් ගාලි ගාලි ඔව් සර් උගල් පාඩශාලෙන් පෙර රිච්මන් ගා මහින්ද විද්‍යාලය ආ මහින්දේ හොඳයි කොළිතුවක් උස මාතර මාතර මා කඳුරේ අහලා තියද අහලා තියෙනවා සර් හොඳයි එතකොට ඔයා ගාල් කියන්නේ ගාල් ටවුන් එකේමද නැත්නම් එහාද මෙහාද කොහොමද අලුත්වල ඉන්නේ ආ අලුත්වල
ඔව් එතකොට LPTA කුරුණුගහ ඒ පැත්තේද LPTA කුරුණුගහ හැතක්ම නෑ ටිකක් මෙහා ආ එතකොට අම්පේගම බද්දගම ඒ පැත්තේද අම්පේගම පැත්තේ ආ අම්පේගම සර් පෙරීද ගිහිල්ලාව LPTA ක්ලාස් එකකට සෙමිනේ එකකට ගිහිල්ලාව ඉතින් මේ හොඳයි ගාල්ලේ නියමයි කොහෙද වා මහින්ද නේද යන්නේ අපේ මහින්ද විද්‍යාලේ නේද ඔව් සර් කොහොමද ශිෂ්‍යත්ව විභාගය පළවෙනි පේපරේ අමාරුයි දෙවෙනි එක ලේසි හොඳයි අපේ ගාල්ලේ කියන්නේ නියමයි ඉතින් රිච්මන්ඩ් එකේ තමයි ඉතින් යන්න ඕන නේද ශිෂ්‍යත්ව පාසල රිච්මන්ඩ් තමයි යන්න ඕන නේද හරි පුතේ නුලන් හරි අටක දෙවලෙන් කියන්නේ කොහොමද එට්ටු එට්ටු හොඳයි නියමයි ඊළඟ අවස්ථාව මම දෙනවා හරින ටික එකක් දාගන්න අනුකි නිදිමතේ දින්නේ අයියෝ නිත්‍රි ලුක් ඉන්නද අනුකි නිත්‍රි ලුක් ඉන්නද නිදිමතේ දින්නේ ආ නැහැ ආ නෑ හරි අනුකි උගල් සෝම් එපඩි නල්ල සුහම් උගල් ඌරේද පිලිඹුල උගල් පාඨශාලෙන් පෙර පිලිඹුල විද්‍යාර්ථ විද්‍යාලය කියන නමේට දෙමලින් කියන්නේ කොහොමද? ඔන්බදු. ඔන්බදු නියමයි. මම හිතුවා ඔන්පදු කියයි කියලා. ඔන්පදු කියන්න බෑ අපිට ඔන්බදු. ඔන්පදු කියනවා නම් වැරදි. ඔන්බදු ලිව්වොත් හරි. හරිද? එහෙම තමයි එන්නේ. හරි. හරි හොඳයි. අපි අන්තිම අවස්ථාව දෙමු chance එක කාටද දෙන්නේ? කාටද අන්තිම අවස්ථාව දෙන්නේ? කතා කරපු නැති දරුවෙකුට උන් දෙමුකෝ chance එක අපි. ආ අභිෂේක්. ඔව් සර්. උඟ සෝම් එපඩි. නාල සෝම් සර්. උඟ ලෝරේ දු. එනද ඌර් කය කන්දවඩ. කන්දවඩ. ආ උඟ පාඩශාලෙන් පෙර. එන්දු පාඩශාලේ මාර කන්දවඩ කනිෂ්ඨ විද්‍යාලය මොන දිස්ත්‍රික්කේද වාගේ ගම තියෙන්නේ? අක් මාතර දිස්ත්‍රික්කේ. මාතර? ඔව් සර්. මාතර කොහෙද? මාතර අක්මනද? ආ? මාතර දිස්ත්‍රික්කේ අක්මන නන්දරේ. ආ, අක්මනද? ඔව් සර්. අක්මන ටවුන් එකේමද? නෑ සර්, පොඩ්ඩක් අර කන්දවඩ ගමේ යන්නේ ගම. ආහා මං කන්දේකොඩ කිව්වට නම් දන්නේ නැහැ මං හක්මන දන්නවා හක්මන මේ තුමේ හරියද නෑ සර් නෑ හක්මන ටවුන් එකේමත් නෙවෙයි නේද දෙනකම හරිය ආ මෙතෝදිස් ඉස්කෝලේ හරිය නේද දෙනකම හරිය සර් ආ නෑ සර් හරි හොඳයි දෙනකම හොඳයි එහෙනම් ගොඩක් අය මාතරයි ඉන්නවා නේද මාතර ගාලේ හොඳයි අභිෂේක් 10ට දෙමලින් කියන්නේ කොහොමද 10 සර් පත්තු නියමයි හරි නම් ටික් එකක් දාගන්න නියමයි හොඳයි අභිෂේක් හරි හොඳයි ඒකිනුත් 10න් කමන්ට ලකුණු කීයක් ආවද කියලා බලන්න මෙයා ගන්න 4 වෙනි ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය ඉක්මන් කරමු තා විනාඩි 10යි ඉක්මන් කරමු 4 වෙනි ප්‍රශ්නය පහත සඳහන් පහත සඳහන් වාක්‍ය පහත සඳහන් වාක්‍ය පහත සඳහන් වාක්‍ය වාක්‍ය දෙමළ භාෂාවට හරවන්න පහත සඳහන් වාක්‍ය දෙමළ භාෂාවට හරවන්න 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 හරවෙන්නේ හරිද හරවන්න අංක 1 ලියා ගන්න මගේ නම ශිවා
පළවෙනි වාක්‍ය ලියා ගන්න. මගේ නම ශීලා. මගේ නම ශීලා. අංක දෙක ඔබේ නම කුමක්ද? අංක දෙක ඔබේ නම කුමක්ද? 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 ඊළඟ එක තුන්වෙනි එක ඔබේ ගම කොහේද? තුන්වෙනි එක ඔබේ ගම කොහේද? 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 හතරවෙනි වාක්‍යය ලියා ගන්න. මගේ ගම ගාල්ල. හතරවෙනි වාක්‍යය ලියා ගන්න. මගේ ගම ගාල්ල. 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 හරි. පස්වෙනි එක ලියාගමු. මං කළා පස්වෙනි එක. ඔබේ පාසලේ නම කුමක්ද? ලියාගන්න පස්වෙනි එක. ඔබේ පාසලේ නම කුමක්ද? 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 ඊළඟ වාක්‍යය ලියාගමු. මගේ පාසලේ නම. මගේ පාසලේ නම. මගේ පාසලේ නම යාපනය මහවිද්‍යාලයයි. මගේ පාසලේ නම යාපනය මහවිද්‍යාලයයි. යාපනය යාල්පාන මහවිද්‍යාලය. මේ මලියා ගන්න. මගේ පාසලේ නම යාපනය විද්‍යාලය කියලා ලියා ගන්න. මත්තිය මහවිද්‍යාලයම් කියලා වඩ ලියන්න අමාරුයිනේ. කමක් නැහැ මලියා ගන්න. යාපනය විද්‍යාලයයි කියලා. මගේ පාසලේ නම යාපනය විද්‍යාලයයි. යාපනය විද්‍යාලයයි. යාපනය විද්‍යාලයයි. යාපනය විද්‍යාලයයි. යාපනය විද්‍යාලයයි.
එතකොට ඔය වාක්‍ය වලට සිංහලෙන් දැන් සර් කිව්වා දෙමළින් කියන විදිහ ඔයාලා ගෙදරදී ලියාගෙන ඉන්න ඕන. අපි ලබන සතියේ පාඩම කතා කරනවා. ඔයාලට පළවෙනි පාඩම තාලේ PDF එක කොයිතු අපසල ලබන සතියේ group එකට දානවා. අද හවසට class ඉවර වෙච්ච ගමන් අද 7ට විතර දාන්න 7:00ට වගේ දාන්න PDF එක. එතකොට ඔයාලට මේ හේතුවකට ඔයාලගෙන් පස්සේ දැන් දිනවල grade 7 class එක. ඉතින් ඒක නිසා ඒක කරන්න තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ මම PDF එක දාන්න ඔයාලට අනිවාර්යයෙන්ම වැඩ ටික කරන්න බලන්න තමන්ට ප්‍රශ්න තුනෙන් ඒ කියන්නේ ලකුණු 30 ලකුණු කීයක් ආවද කියලා ලකුණු 25කට වඩා උඩ තියෙනවා නම් ගොඩක් හොඳයි ලකුණු 20කට වඩා උඩ තියෙනවා නම් හොඳයි ලකුණු 15කට වඩා අඩු නම් පුතේ ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක අපි හදා ගන්න ඕනේ ඉතින් ඒක නිසා තමයි ඔයාලට ඔය අඩුපාඩු ටික හදා ගන්න අවශ්‍ය වෙන අඩිතාලම තමයි මුලින් කොටුවක් උසේ දාලා දුන්නේ ඉතින් ලබන සතියේ දී ඔයාලා ගාව අනිවාර්යයෙන්ම අච්චු පොතේ PDF එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම සර් ඒක group එකට දාන්න ඒක print out එකක් ලබා ගන්න. හරි. එහෙනම් ඔය ටික හොඳට වැඩ ටික කරගෙන ඉන්න අපි ලබන සතියේ වැඩ ටික කරනවා. ඒ වගේම තමයි ඔයාලට අකුරු කෝස් එක. ඒ කියන්නේ දෙමළ භාෂාවේ මූලික අඩිතාලමත් එක කෝස් එක අපි කතා කරන්නේ පුතේ කෝස් එකක් විදියට. ඉතින් ඒක පන්ති ෆිසිකල් මේ වගේ පන්තියකට අපි ගන්නෙ නැහැ. ඒක වෙනම අපි ඉරික තමයි මේ පන්තිය කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඒක නිසා ඒක group එකට ඔයාලව දැනුවත් කරයි ආයතනයේ. ඉතින් ඒව පිළිබඳව හොඳට දැනගෙන ඒවට සම්බන්ධ වෙලා ඔයාලගේ දෙමළ දැනුම කතා ගන්න එහෙම නැතිනම් ඒක ලොකු අපරාධයක් වෙනවා. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. වඩක්ක මයිබෝවන් මුල් වඩියක් නේ. තෙරුවන් සරණයි.